ඔන්න දැන් අපි කිව්වා වගේම ඇවිල්ලා තියෙන්නේ සුපර් මාකට් එකට අපි කියන්නේ ඉතින් මගේ යාළුවා ආවා අක්කල දෙන්න තාම නෑ දෙන්න වැඩ අයියත් එක්ක තමයි ආවේ සාමාන්‍යයෙන් එහෙම අක්කල නැති වෙලාවට මායි අයියා එනවා අපි බඩු ගන්න නෑ ඉතින් ඒගොල්ලෝ වෙනකන් අපි පොඩක් බලනවා ඒ උනාට මට දැන් බඩු ටිකක් ගන්න වෙනවා හේතුව මේ රැවෙන්න කලින් මම යන්න ඕන හින්දා सूपर मार्केट एतुड़ी मैं सूपर मार्केट जॉइंट की मैं मेतन अंत संपूर्ण सूपर मार्केट एतुला पेन अनाव पेन एतु मे मूं तिंबल आक बला पपड़ मे संपूर्ण मे सूपर मार्केट पेन अना मेतन मेती सूपर मार्केट मेकड़क जॉइंट की मेहती सूपर मार्केट अर्थम मेक මේක නැති දෙයක් නැහැ ඇත්තටම හැමදේම වගේ මේකේ තියෙනවා මේ සුපර් මාකට් එකේ ඊළඟට මේකේ අර ගොඩක්ම මේවා මෙහි තියෙන්නේ පැක්ස් ඒක කියන්න ඕනේ මෙහි ගොඩක් තියෙන අය පැක්ස් නේ මොනවා ගත්තත් මේකේ ගන්න එක මිනිස්සුන්ට ඒ අලාභයක් නැති වෙන විදිහට පැක් ඔක්කොම පැක්ස් තියෙන දැන් මෙතන තියෙන මේ gift pack එක ඔයාලට පේනවා ඇති මේ තියෙන gift pack එක ඒකේ තියෙන දේවලුත් ඒකෙම මේ ගහලා තිනවා මොන මොනවද මේකේ තියෙන්නේ කියලා සම්පූර්ණ ලිස්ට් එකම තියෙනවා ඒකේ ඉතින් අපිට හදලා බලන්න පුළුවන් තනි තනියම වෙන වෙනම ගන්නවට වඩා මේක ගන්න එකද ලාභ මට ඇත්තටම අද මට මේ ගන්න ඕනේ මොනවද නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ඕනේ ලංකාවේ නැතිම දේ මොන ලංකාවේ මේ වෙනකොට ලොකු හිඟයක් තියෙනවා කියලා දන්නවා පොඩියාගේ ඩයපර්ස් මේවා මෙහි තියෙනවා ඉතින් මෙහෙත් පැක්ස් තමයි තියෙන හැම එකම වගේ අර මේකේ ඔ පීසස් 62ක් තියෙනවා ලාජ් එකේ හතරක් ෆ්‍රී තියෙනවා ඊළඟට ලංකාවේ තවත් අඩු දෙයක් තමයි මේ ෆ්‍රෙෂ් මිල්ක් මෙහි ගොඩක් තියෙනවා මේ හැබැයි කිරි පිටි ගත්තොත් කිරි පිටි සාමාන්‍යයෙන් තින්නේ ලොකු පැකට් නේ ග්‍රෑම් 400 පැකට් මෙහෙ නැහැ මං හිතන්නේ මේකේ තියෙන සෙක්ෂන් බයි සෙක්ෂන් අපි ඔයා වීඩියෝ එකක් කරාට හොඳයි ඒක ඔව් මොකද ඒ තරමටම මේකේ තියෙනවා මේ පොඩක් ඕන උස්සලා පෙන්නන්න මොන තරම් මේ තියෙනවද කියලා හිතාගන්න බෑ ඔව් මේකේ තරමටම තියෙනවා අර ඈතටම තියෙන්නේ මේකේ තියෙනවා කියන්නේ ගොඩක් තියෙන කියන්නේ වැරයිටිස් ගොඩක් තියෙනවා අපිට හිතා ගන්න බෑ සමහරట్లాට මොනවද ගන්න කියලා. ඔව් දැන් එහා පැත්තේ තනිකර ඉලෙක්ට්‍රික් බඩු එතකොට පොත් එතකොට ගෙදරට ඕන කරන ගෙදර වල වඩා ඕන දේවල් සෙල්ලම් බඩු පාව මේකේ තියෙනවා. ඊළඟට ඔය අපි සාමාන්‍යයෙන් ඔය මේ ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරලා ගන්න බඩු තියෙන්නේ. අර පෝටබල් ස්විමින් pool වගේ ඒවා රබර් වලින් හදපු ඒවා පවා තියෙනවා. අනිත් එක ගෑස් කුකරයක් ගත්තාම ගෑස් කුකර්ස් ඊළඟට ලංකාවේ දැන් මේ දවස්වල ගොඩක් ගණන් දෙයක් තමයි A4 බඩු. A4 බන්ඩල් තියෙනවා මෙතන රින්ගිට් 12යි 13යි පැක් එකම ඔය ලකි ස්ටාර් කියන බ්‍රෑන්ඩ් එක මම ලංකාවේ දැකලා තියෙනවා පිටාවල තියෙනවා ඒක ඊට පස්සේ පොඩි අය එන අයට කියන සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් හොයාගන්න අමාරු දෙයක් තමයි මේ හොට් වීල්ස් මෙහි තියෙනවා ලංකාවේ ගොඩක් මේක අමාරුයි මේ හොට් වීල්ස් ගොඩක් ගණන් ඒ වුණාට මෙහි තියෙනවා සාමාන්‍යයෙන් රින්ගිට් 9ක් වගේ තමයි වෙන්නේ හොට් වීල්ස් ඊළඟට මේ ලංකාවේ මේ ගොඩාක් මේ දවස්වල නේ රත්තරන් වගේ වටිනාකමක් තියෙන දෙයක් තමයි මේ තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් එක හැමෝම දන්නවානේ මේ ඉතින් මේ තියෙන්නේ චොක්ලට් එක දැක්කම අපිටත් ආසයි ඕන් තරම් තියෙනවා ඊළඟට තවත් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්න බ්‍රෑන්ඩ් එකක් ගැන අපි කියන්න හදන්නේ තව සෙක්ෂන් එකක් තියෙනවා වෙනම චොක්ලට් තියෙන එක මේ තියෙන්නේ ප්‍රොමෝෂන් තියෙන ඒවා මේ දවස්වල ප්‍රොමෝෂන් පැක්ස් අනේවා කැඩ්බරි කැඩ්බරි චොක්ලට් එකේ මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් යනවා ඔන්න ඒකත් මෙතන තියෙනවා ඒක රින්ගිට් 10ක් නෝ රින්ගිට් 10යි 80යි ඒ කියන්නේ ලංකාවේ ගත්තොත් සාමාන්‍යයෙන් 800ක් වගේ මෙහෙට නම් ඔය රින්ගිට් 10 කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි
මෙහි ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි මේ සෝයා බීන් ඩ්‍රින්ක් එක. ඒ කොට මෙහි ගොඩක් එක තියෙනවා සෝයා බීන් ඩ්‍රින්ක් එක මෙහි තියෙනවා ඊළඟට ඔව් මෙතනත් එකම දැන් සෝයා බීන් ඩ්‍රින්ක් එක පැක් එකම ඩ්‍රින්ක් එක තියෙනවා. මේ ගොඩක් මං අර කලින් කෝකට ගොඩක් පැක්ස් තමයි තියෙන්නේ. මේ කොකා කෝලා මෙතන ප්‍රොමෝෂන් පැක් එකක් යනවා කොකා කෝලා. ආයේ මේ මෙහි දෙනවා ලයිචි කියලා. පළතුරක් මේක සාමාන්‍යයෙන් මං හිතන්නේ ලංකාවේ රඹුටන් වගේ ඩ්‍රින්ක්ස් හදනවා මේකේ රසයි මම බීලා තියෙනවා බීලා තියෙනවා මම මෙඩාවන ටෙස්ට් කළාද ඒක මම ටෙස්ට් කළේ නෑ ඒක මම තාම ටෙස්ට් කළේ නෑ ඒක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා ලයිචි ඒ කියන්නේ මේ ගොඩක් ෆේමස් එකක් ඒකත් ඒක මෙහෙටම සෙට් වෙච්ච එකක් මං හිතන්නේ නේ මම කවුරුත් දැක්කේ නැහැ කමක් නැහැ දැක්කත් කරන්න දෙයක් නැහැ රඹුටන් මද වගේ තියෙනවා මමත් ඔයගේ අහන්නේ මේ මොනද රඹුටන්ද තියෙන්නේ කියලා මං ඇහුවේ නැහැ මේ මට අහන්න බැරි වුණා ඒක ඇත්තටම මේ පොඩි ජෙලි පැකට් පුඩින් වගේ දේවල් තියෙනවා එතන තාම මේක රැක් එකක් අරන් ඇවිදින්නේ මොකද මට බඩුඩියක් ගන්න ඕනේ උනාට අර ඕගලන්ට පෙන්වන්න ඕනේ තමයි රැක් එක අරන් යන්නේ මම ඊළඟ මෙතන ප්ලාස්ටික් බඩු සෙක්ෂන් එකක් තියෙනවා මේ ඔක්කොම ප්ලාස්ටික් තමයි තියෙන්නේ හා වෙන දවසක කරන එකද හොඳම දේ කියන්නේ මේ ඕ ඒ කියන්නේ ඔය සෙක්ෂන් එකකට වෙන වෙන්න ඕනේ ඒක තියෙන දේවල් ටික කියන්නේ මොකද මේ පොඩි ළමයින්ගේ ඇඳුම් තියෙනවා මෙතන ලොකු අයගේ ඇඳුම් තියෙනවා ඊළඟ මේ බෑග්ස් තියෙනවා සරප්පු තියෙනවා මෙතන ෆුඩ් සයිකලුත් තියෙනවා හැබැයි එන්න අත්‍යවශ්‍යම දැනකුත් තියෙනවා මේකේ අන්න මේ ලංකාවේ අය තවත් හොඳටම දන්න සෙක්ෂන් එකකට මම දැන් යන්නේ මේ සෙක්ෂන් එක සාමාන්‍යයෙන් කොරියන් ෆිල්ම්ස් බලන කවුරු හරි නෙමෙයි හැමෝම බලනවානේ කොරියන් ෆිල්ම්ස් ඕගොල්ලෝ බලනවා නම් ඕගොල්ලෝ මේ සෙක්ෂන් එක නොදැනෙන විදිහක් නෑ මේ තියෙන්නේ රාමෙන් සෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ මොකද කොරියාවේ ජපානේ වගේ මේ රාමෙන් එක ගොඩක් මැලේසියාව ඉන්න ගොඩාක් කොරියන් චයිනීස් ජපාන් මේගොල්ලෝ ඉන්නවා ඉතින් ගොඩාක් කට්ටි ඉන්නවා ඉතින් එයාලට හරියන විදිහට ඔව් මෙහෙ ඔක්කොම තියෙනවා ඉතින් මෙහෙ මේක හරිම රසයි මේ මම කාලා තියෙනවා හරිම රසයි හැබැයි සාමාන්‍ය නූඩ්ල්ස් එකට වඩා ටිකක් මේක ගණන් කියන්නේ ගණනෙන් වැඩි කියන්නේ රයිස් එක අතින් වැඩි ඒකට හරිම රසයි අපි අර ආගෙ හිතවතා වගේ අඳුරන නූඩ්ල්ස් එක දිනන කහපාට එක රතුපාට ඇතුලෙන් ලියලා ඔව් ඒක සාමාන්‍යයෙන් වෙනවා රින්ගිට් 4ක් 5ක් විතර වගේ එනවා එනකොට මේ රාමෙන් එක 17යි 15යි සාමාන්‍ය 15 වෙන උඩ 12න් 15 වෙන උඩට තමයි ඔක්කොම දෙන්නේ සාමාන්‍ය හොඳ මේවා තියෙනවා 24ට 20යි මේ නූඩ්ල්ස් කප් එහෙම මේ ගොඩක් තියෙනවා මේ කප් ලංකාවට ටිකක් අඩුයි ඒ උනාට මෙහෙ තියෙනවා මෙන්න මේක නම් මේ දුම් මිසික් වෙනවා ගෑවහම මේ තරම් සැරයි මේක එතෙන් දින කාගෙත් හිතවතා අපි හැමෝම දන්න දේ 5යි 60යි රින්ගිට් 5යි 60ක් කියනවා ඒක එතනින් හාට අපිට වෙන දින ඉතලියන් බ්‍රෑන්ඩ් එකක් මෙතන තියෙනවා මේ ගුරන් එකක් මේ ඉතලි කියන්නේ ඉතලි නූඩ්ල්ස් එක වගේ මේක තියෙන්නේ දුකකුත් ඇති වෙනවා මොකද මේ අපේ රට දැන් තියෙන තත්ත්වය ගැන අපිට ගොඩක් දුකයි
මොකද අපිත් ආසයි ඇත්තටම ලංකාව වගේ අපේ ලංකාවේ හොඳ ලස්සන ඔය LRT එකක් වගේ හැදිලා රට දියුණු වෙනකොට අපිත් ආසයි මේ වගේ හොඳ සුපර් මාකට්ස් කියන්නේ මේ වගේ හැම බඩුවක්ම වගේ තියෙනවා නම් අපි ආසයි. ඒුණාට දැන් ලංකාවේ මේ බැලුවම් ගොඩක් බඩු අඩුයිනේ. ඒකින් ද මේ අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ අපි ජීවිත කාලේ කියන අපි අපේ රට දියුණු වෙලා තියෙනවා දකියේ කියලා. මොකද අපේ තාත්තලාගේ කාලෙත් දියුණු වෙමින් පවතින රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් ඊට පස්සේ අපේ කාලෙත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක් ඊට අපින් පස්සේ ජෙනරේෂන් එකකදී සංවර්ධනය වෙමින් පවතින රටක් නැතුව දිත රටක් කියන නම අහන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා නේ. මේ තියෙන සෙක්ෂන් එක පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. මේ තියෙන එක එක මේ හොඳ ස්පයිසස් නෑ නේ. මේ ආමන්ඩ් වගේ ආමන්ඩ් තියෙනවා. ඊළඟට කැෂියු තියෙනවා මෙතන. ඊළඟට මේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒ ප්‍රොඩක්ට් එකේ බ්‍රෑන්ඩ්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඊ ගත්තොත් එහෙම ටී වෙනම සෙක්ෂන් එකක් එහෙම. දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙනවා ස්පැගටි ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වලින් මෙතන තියෙනවා. අනිත් එක කියන්නේ මේ හැම සුපර් මාකට් එකකම තියෙනවා ඒ සුපර් මාකට් එකේ නම තියෙන ඒගොල්ලන්ගේම බ්‍රෑන්ඩ්ස් ඒ බ්‍රෑන්ඩ්ස් වල ගාණ ටිකක් අඩුයි මේ සාමාන්‍ය අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා. ක්වොලිටි එකේම ලොකු වෙනසක් නැහැ. නමුත් මේ ගාණ ටිකක් අඩුයි මේ බ්‍රෑන්ඩ්ස් වල. ඉතින් මේ මයිලෝ මෙහි මයිලෝ නම් ගොඩක් අය බොනවා. මේ මයිලෝ වල සමහර අය මිලෝ කියලා කියන්නේ. මිලෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර මයිලෝ අයිස් එකක් අපි ඉල්ලනවා නම් සාමාන්‍යයෙන් මේ මිලෝ අයිස් එකක් කියලා තමයි ඉල්ලන්න ඕනේ මේ ඒක මෙහි කියන්නේ එකට මයිලෝ නෙමෙයි මිලෝ අයිස් කියලා සමහරු කියන්නේ. අයිස් කුකර් තියෙනවා. ඔව් ඒ කියන්නේ බත් ඒ කියන්නේ හාල් සෙක්ෂන් එක හරියම රයිස් කුකර් සෙක්ෂන් රයිස් කුකර් දාලා තියෙන ප්‍රොමෝෂන් එකක් කියලා. ඒ කියන්නේ හාල් එකක් අරන් යන ගම රයිස් කුකර් එකත් අරන් යන්න ඉතින්. රිංගිට් 79. ඔව්. ඊළඟට ඊළඟ තව නියම සෙක්ෂන් එකක් තියෙනවා පෙන්වන්න ඕනේ මේ කොෆි. ඒක පෙන්වන්න ඕනේ. ඒක පෙන්වන්න විතරක් කරන්න. විනම දාසේ ඇවිල්ලා ඒකේ තියෙන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. මේ කොෆි ගැන මොකද අපේ ටේස්ට් අපි සමහරලාවට සමහර කොෆි ටේස්ට් කරනවා. ඒ කියන්නේ හරිම රසයි. ඒ කියන්නේ කොෆි එක. මෙන්න තියෙනවා කොෆි සෙක්ෂන් එක. මෙතන සිලෝන් එක නැහැනේ. මෙතන සිලෝන් කොෆි එකක් නැහැනේ මොකද නේ? කොලොම්බියානේ. කොලොම්බියා. සා ගෝල්ඩ් එක. අමුතුම රසක් ආගෙන නෙස්කැෆේ රසත් එක්කම කොෆි රසත් එක්කම නෙස්කැෆේගේ තියෙනවා මේ මම දන්නේ නැති මම අනිත් එක බීලා නැහැ. ඒ වෙන ස්කැෆේ එක නියමයි. ඉතින් gold එකනේ gold එක නියමයි. මේගොල්ලන්ගේ මෙතන ප්‍රොමෝෂන් එකක් යනවා gold එකට. සාමාන්‍යයෙන් gold දෙකක් ගත්තාම මෙතන flask එකක් free තියෙන එකක්. ඊළඟට මෙතන මේගොල්ලන්ගේ Starbucks එකේ කොෆි පාව තියෙනවා මෙතන. ලංකාවේ යන්න අමාරුම කොෆි shop එක. ඔව්. කට්ටි යනවා. කට්ටි යනවා. ඒ කියන්නේ කට්ටිය ගිහිල්ලා අර අපි Starbucks ගියා කියලා ෆොටෝ දානවා. ඉතින් මෙහේ ඒකේ බ්‍රෑන්ඩ් එක තියෙනවා මේ. මේ සාමාන්‍ය Starbucks එක හරි සාමාන්‍ය normal එකට ගිහිල්ලා ඉතින් එන එක මේ උච්චර දෙයක් නෙමෙයි. ඉතින් කමක් නැහැ. ඉතින් ඒක ඉතින් නේ ඒක මුකුත් කියන්නත් බෑ. නොකියත් බෑ. හැබැයි මෙහෙම අපි මෙහි අපි street food වලට ගිහින් ෆොටෝ අරන් දැම්මට මෙහේ මේ ඔය අපි ලංකාවේ වැඩිපුර යනවා KFC මේ Domino's Pizza Hut වලට ගිහින් ෆොටෝ දානවා. හරි අඩුයි නේ. අඩු මෙහි ගොඩක් අඩුයි. ඒක මෙහි එහෙත් කරනවා අඩුයි මේ. අපි ආපහු ආවේ ලංකාවේ නම ලෝකෙට අරන් ගිය තැනක. ඒ තමයි මේ. හැබැයි මේ නාමෙත් දැන් ටික ටික අපිට නැති වෙලා යනවා දෝ කියලා සැකයක් එනවා. මොකද අපි සිලෝන් ටී කියන නාමය මේ තින්නේ ඩිල්මා ප්‍රොඩක්ට් වී සිලෝන් කියලා. මේ මෙතන ගොලඟ වැරයිටිස් ගොඩක් තියෙනවා ඩිල්මා එකේ. අපි ලංකාවේ දැකලත් නෑ සමහර බ්‍රෑන්ඩ්ස් මෙතන තියෙනවා. කියන්නේ මම එකක් මම අපි අරන් පෙන්නන්නම්. මෙතන තියෙනවා මොකද්ද මම දැකලත් නෑ.
ගොඩක් ටී පැකට්ස් තමයි තියෙන්නේ. ඔව් කිනෝ නෝ. ඔනේ. මේ තියෙන්නේ ගොලංගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා මෙතන. ලිප්ටන් සිලෝන් ලිප්ටන් මන් දන්නේ නැහැ දිල්මා සිලෝන් මේක තියෙනවා තියෙනවා ඒ සිලෝන් ටී නාමය වෙන්ජබෙනවා එතන ගන්න තව දිනවා ලිප්ටන් කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා මේ බ්‍රෑන්ඩ් එක තමයි මේ දකපුවත් තමයි BOH කියන්නේ බෝ නේ බෝ කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මෙහි හරි දන්නේ නැහැ වැරදි තියෙනවා අපිට කවුරුර කියන්නේ මොකද අපි ඔව් කමෙන්ට් කරන්න මේ අපේ මේ අනිත් එක මේ තේවලට කියන්නේ තේ තාරික් කියලානේ තේ තාරික් තේ තාරික් කියන්නේ මේ කිරිතේකටනේ කිරිතේකට කියන්නේ මෙහෙ මේ තේ තාරික් කියලා ඒ කියන්නේ මෙතන මේ තේ තාරික් කියනවා මෙහෙ ගොඩක්ම අපි දැකලා තියෙනවා මෙහෙ තියෙනවා 3 in 1 කියලා පැකට් එක ගේනවා සීනි තේ ඊළඟට කිරි ඔක්කොම දිනවා පැකට් එක කරලා දාගන්න තියෙන මේ වගේ ප්‍රොඩක්ට් තමයි මෙතන ඔක්කොම තියෙන්නේ මේ නෙස්කැෆේ 3 in 1 ඊළඟට කොෆි 3 in 1 ඊළඟට ඒ වගේ ඔක්කොම දැන් මේ තියෙන කොෆි සෙක්ෂන් එකේ ඉඳන් මෙතන තියෙන කොෆි ඔක්කොම 3 in 1 කොෆි තියෙන මෙතන අතනින් පටන් ගත්තාම පටන් ගත්තාම මේ දෙපැත්තෙම මේ පැත්තේ තනිකරම තියෙන කොෆි මේ කොෆි සෙක්ෂන් එක මෙහෙම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා අර 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 නෙස්කැෆේ කියලා අර බෝඩ් එකකුත් තියෙනවා අතන ලයිට් පත්වෙවි ඒ ළඟටම යනවා කොෆි සෙක්ෂන් එක නිකන් එතනට ගිහින් ඉන්න ඕක මම පෙන්නන්නම් නිකන් කොෆි කොච්චර දුරකට විහිදෙනවද කියලා මම මේ එක එක වැරයිටිස් ගොඩක් තියෙනවා ඔව් මෙතනිනුත් එහාට මේ තියෙන බෝඩ් එක මෙතනිනුත් එහාට කොෆි තියෙනවා ඊළාට අනිත් පැත්තේ තියෙන්නේ මේ හෝලික්ස් අනම්මනම් ඒවා තමයි තියෙන්නේ ඊළඟට ඊළඟට මෙතන චොක්ලට් සෙක්ෂන් එකට අපේ චොක්ලට් සෙක්ෂන් එක තියෙන්නේ කොහෙද මේ සීරියල් තියෙනවා සීරියල් තියෙන්නේ ඔක්කොම මේ ඔක්කොම තියෙන සීරියල්ස් ඊළඟට මෙන්න තියෙනවා ආසම බ්‍රෑන්ඩයක් මේ මේක මේ මම හිතන්නේ අලුත් මේ මේක නේ මේ අලුත් ප්‍රොඩක්ට් එකක් මේ මේ කිට්කැට් ගෝල්ඩ් කියන එක මේ අලුත් එකක් මම දන්නේ නැහැ මෙහෙදි මම දැක්කේ ගෝල්ඩ් එක මේ ෆස්ට් ටයිම් දැක්කේ ඔව් මේදී මේදී මෙතන තියෙනවා මේ මේ තියෙන gift pack එකක් මේක මේක ඇතුලේ තියෙන ටික තමයි මේ ඉතින් ගහලා තියෙන්නේ මේ ටැංකි දෙකයි මේ විදිහට තියෙනවා මේකේ gold දෙකයි මේ විදිහට තියෙනවා ඊළඟට මේ තියෙන rabbit කෙනෙක් මේ kitkat rabbit කෙනෙක් ඉන්නවා මෙතන මේක gift pack එක ඔව් අනිත් එක මේ මේගොල්ලන්ගේ bag promotion එකක් තියෙනවා gift bag එකක් මේක ඇතුලේ තියෙනවා පොඩි kitkat packet දෙකක් එකත් එක්ක එක gift එකක් ඒක ඒක ring 10ක් වගේ ඔව් ring 10ක් වෙන්නේ සාමාන්‍යයෙන් අර kitkat gold එකත් ring 10යි ඊළඟට ඕ මෙතනත් මෙන්න මේගොල්ලෝ මේ මේ ප්‍රොමෝෂන් එකක් කියන්නේ නෙස්කැෆේ ගෝල්ඩ් එක ක්‍රීම් ලාතේ 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 නේ ලාතේ දන්නේ නැහැ මට වැරදි ඔය අපි සමහර ඔය ප්‍රොනවුන්ස් කරන විදිහ වැරදි තියෙනවා නම් කියන්නේ මොකද අපි පර්ෆෙක්ට් නැහැ ඕ මේ ආසම සෙක්ෂන් එකක් ලංකාවේ ටිකක් වැඩිපුර ගණන් සෙක්ෂන් එකක් නේ. ඔව්. වයිෆ් එක්ක ආවම බේරගන්න බේරගන්න ඕ මෙයා මට නෙමෙයි මේ අයියාට වයිෆ් එක්ක ආවම බේරගන්න බැරි සෙක්ෂන් එකක් තමයි මේ තියෙන කැඩ්බරි. මේ ඔව් කැඩ්බරි චොක්ලට් මෙතන තියෙන ඔක්කොම. මේ ගොඩක් වැරයිටිස් තියෙනවා මේ නට් එක මේ තින්නේ. ෆෙරේරෝ රොෂේ. ඊළඟට කැඩ්බරි ඩේරි මිල්ක් හැසල් නට් ඒ විදිහට ගොඩක් වැරයිටිස් මෙතන තියෙනවා ඊළඟට ෆෙරේරෝක පැත්තට හැරෙමු මේ තියෙන්නේ මේක බාණ්ඩේ ඔයාලා ඕක බලන ගමන් subscribe කරන්න අපිව follow කරන්න like කරන්න follow කරන්න ඔක්කොම කරන්න ඒ වගේම මගේ channel එකේ මේ තියෙනවා නිලමේ මණිකේ කියලා YouTube link එකක් ඒකටත් ගින subscribe පාරක් දෙන්න ඒ තමයි මේ අයියාගේ අක්කගේ YouTube channel එක ඒගොල්ලෝ
කොහොමද මැලේසියාවට එන්නේ? ඒ කියන්නේ කපල්ලයක් විදිහට කොහොමද ඒගොල්ලෝ සර්වයිව් වෙන්නේ මැලේසියාවට එන්නේ කොහොමද වීසා වර්ග මොනවද? ඒ තියෙන හැම කරුණක්ම ඒගොල්ලන්ගෙන් දැනගන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ ප්‍රොෆෙෂනලි මැලේසියා වලට කොහොමද මූව් වෙන්නේ කියන එක ඒගොල්ලෝ ඔයාලට කියලා දෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඒගොල්ලන් ෆලෝ කරන්න. ඊට පස්සේ ඉතින් අපි හැමෝම එකට යන තැන් වල අපි හතර දෙනා අපි තුන් හතර දෙනාම එකට බලා ගන්න පුළුවන්. නැදින් කිට් කට් තව දිනවා මෙතන මේ චොක්ලට් මා තමයි තියෙන්නේ මේ සෙක්ෂන් එකේ. මෙන්න තවත් අපි මේ සාමාන්‍ය මේ බ්‍රෑන්ඩ් එක යූස් කරන්න සාමාන්‍යයෙන් අර මුලින්ම ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බ වෙන්න යනකොටනේ ඉස්සරනේ අනු ගණන් වල අපේ මේ දෙකනේ ඕක මේ ඉස්සර අනු ගණන් වල යනකොට සාමාන්‍ය මාස්ක් එකයි ස්නිකර් එකයි දෙකම එකට දින පැක් එකක් ආව මතකද? මාස්ක් එකයි ස්නිකර් එකයි තිබ්බනේ. ඔව් මම නම් ඒක තමයි දුන්නේ කාලේ ගර්ල් කෙනෙක් හිටියා මුලින්ම හම්බ වෙන්න යනකොට දුන්නේ ඒක. මාස්ක් පැකට් එකයි ස්නිකර් එකයි තමයි දුන්නේ. ඊළඟට අපේ හැමෝම ආස කරන එකක් තියෙනවා අර මේ අපි කන්නේ වෙෆර් රෝල්ස් කියලා අර තියෙන්නේ ස්ටික් එක තියෙන. මේ මෙහෙ තියෙනවා ස්ටික් මේ ටින් එකක්ම තියෙනවා මේ. ඒක 32ක් වගේ වෙන්නේ ටින් එකම තියෙනවා. ඊළඟට බිත්තරේ ඉන්ද ජෝයි තියෙනවා. ඔව් ඊළඟට කින්ඩ ලගේම තියෙනවා තවත් සුපිරිම චොක්ලට් එකක්. මෙන්න මේක මාර්ම රසයි මේක. මේක රහයි මේක මාරහයි. මට එක දවසක් මේ අයියා ගෙනල්ලා දුන්නා මේ චොක්ලට් වගේ. කැඩ්බරි ඩේරි මිල්ක්. ඊළඟට අර ටොෆි වගේ තියෙනවා තනි චොක්ලට් පීස් එක තියෙනවා අර මේ ටොෆි එක වගේ මේක. ඉතින් මේක වෙන්නේ රින්ගිට් 8යි. 8යි 50යි. ඉතින් මේ සමහනේ 8යි 50ක් කියන්නේ රුපියල් 640ක් වගේ. ඔය 640ක් 700ක් විතර වෙන්නේ. ඉතින් මේක ලංකාවට එනකොට සාමාන්‍යයෙන් රුපියල් 3000ක්වත් නේ. මේ ඔව් 2000ක් නම් පැනලා අනිවාර්යෙන් ඒක. අනිත් එක තමයි දැන් ඔයාලා මේ වීඩියෝ එක බලද්දි මේ ගණන් එහෙම පේනවා ඇති. ඔව් මේක කන්වර්ට් කරන්නවා මේ ශ්‍රී ලංකන් රුපියස් වලට. මොකද මෙහි රින්ගිට් එක ගත්තාම කියන්නේ රින්ගිට් 4ක් රින්ගිට් 5ක් 10ක් කියන්නේ සාමාන්‍ය පොඩි ගාණක්. ඒකට ඒක ශ්‍රී ලංකන් රුපියල් ලංකාවේ ලොකු ගාණක් වෙනවා. ඒ වුණාට මෙහෙමයි දැන් සමහර ඒවා කන්වර්ට් කරලා බැලුවොත් ඇත්තටම ලංකාවට වඩා ලාභයි. මොකද ලාභයි? මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ ඇවරේජ් එකක් විදිහට ගත්තොත් එහෙම Google rate එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රින්ගිට් එකක් ගන්න රුපියල් 80යි. 82 වගේ යන්නේ. එතකොට ඔය රේන්ජ් එකේ යන්නේ. ඉතින් ඒ රේන්ජ් එකේ තියෙනකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොහොම ගණන් දකිද්දි ඒක 80ෙන් වැඩි කරලා බලන්න. 10යි කිව්වොත් ඒක 10 80ෙන් වැඩි කරලා බලන්න. එතකොට 800යි. ඒ විදිහට තමයි එන්නේ. ඊළඟට මේ තව සෙක්ෂන් එකකට මම යන්නම්. මට ඒක පෙන්වන්න ඕන දෙයක් තියෙනවා. මෙහෙ තියෙනවා මේ අපි දන්න නමක් ක්‍රීම් කකර්. මේ ක්‍රීම් කකර් වගේ ගොඩක් තියෙනවා. දන්න නමක් තියෙන ක්‍රීම් කකර් තියෙනවා මෙහි. ඊළඟ මේ තියෙන්නේ එක එක බයිට්ස් වර්ග. හැබැයි මෙහෙට ආවට පස්සේ අපිට අර මේ අර රටකජු ඔය ෆ්‍රෙෂ් ඒවා තියෙන අපිට බදලා කරලා දෙන්නේ. ඒවා සෙට් උන්නේ නැහැ තාමනේ. තාම අපිට මෙහි ඒවා සෙට් උන්නේ නැහැ. දන්න ඔය ඇති කොහේ හරි නැති වෙන්න බෑ. මේ උනාට අපිට සෙට් උන්නේ නැහැ. මෙහි අර එක එක ಜಾති තියෙන උනාට අර ලංකාවේ ක්වොලිටි එකට තාම අපිට අර මේ මසාලා රටකජු අපිට හොයාගන්න බැරි වුණා. තාස මේක මසාල රටකජු. අනිත් එක මේ ලංකාවේ තව සෙක්ෂන් එකක් අපි පෙන්වන්න ඕනේ. ලංකාවේ කියන්නේ අපි ටූනා සෙක්ෂන් එක මෙහි ටූනා කොහොමද තියෙන්නේ කියලා. මේ ඉන්නේ ටූනා කියන්නේ සැමන්. අපි කන සැමන් සෙක්ෂන් එක මෙහි ටූනා වල නෙමෙයි. කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පහසු වෙන්න තමයි මේගොල්ලෝ මේකේ පැක් එකක් ගහලා තින්නේ. බලන්න මෙහි ටූනා වල මේ හැම ටූනා එකම ලොකු පොඩි මේක අපිට ඕපන් කරගන්න පහසු වෙන්න මේගොල්ලෝ හදලා දීලා තියෙන ටූන එක. නමුත් ලංකාවේ ගොඩක් ටූනා එහෙම ඕපන් කරන්න පුළුවන් මෙතඩ් එකකට හදලා නැහැ. මේ පොඩි ටූන එකේ පවා ඒක තියෙනවා. පොඩි ටූන එකක පවා මේ ඕපන් කරන මෙතඩ් එක අපිට දීලා තියෙනවා. මෙහි තියෙන දැන් මේ ඇවිල්ලා මේ සැමන් නැතරුනේ. ඔව් අපි කියන්නේ ඉතින් සැමන් කියලා නේ කියන්නේ. ටාගෙට් දුප්පතාගේ තවදා සැමන්. टोमेटो सॉस डिप कर समहार विलावट समहार मे ब्रांड्स वाले विलाती इन मे समन कैल दिए विलाती दिए विलाती समन कैल मे समहारे दिए विलाने समहार ब्रांड्स थी ना मे मम यूज कर ब्रांड मे आयाम किन ब्रांड मे के दिए विलाती बिना है
ඊට පස්සේ මම ඊට වඩා ගණන් අඩුවට බ්‍රෑන්ඩ් එකක් හම්බුණා. ඒකේ දීලා තිබ්බා. ඊට පස්සේ හැම අඩු බඩුවක්ම ක්වොලිටි නැත කියන එකට මම ආවා. ඉතින් ඊළාට මෙහෙ තිනවා අපිට මේ ඔය දුණා විතරක් නෙමෙයි හැමදේම ඔය සමහරලාට කෑන් කරලා තිනවා මෙහෙ. ඔය චිකන් පවා තිනවා මෙතන මේ. දෙන චිකන් කෑන් කරලා තිනවා මෙතන. ඊළාට මම සුප් වර්ග තිනවා මෙතන. ඊළාට මෙන්න මෙතන තවත් අවුත් බාන්න පුළුවන් තවත් රාමෙන් තියෙනවා මෙතන. අන්තිමේ තමයි මෙහි පොල් තෙල් නැහැ. පොල් තෙල් නැහැ මෙහි. පොල් තෙල් තියෙනවා ගණන් පොල් තෙල්. සෑහෙන ගණන්. මෙහි තියෙන්නේ ගොඩක් ෆාම් ඔයිල්. ඉතින් මේ කෑන් එකක් එනවා රින්ගිට් 30 35 මේ ලොකු කෑන් එක කිව්වා මෙහි පාවිච්චි කරන තෙල් ඒ වගේ සුද්ධ කරලා ලංකාව වගේ රටවල් වලට ආපහු මේ ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා කියලා. එතකොට අර ලංකාවට ගොඩක් ෆාම් ඔයිල් එනවානේ මේ අර එච්චර හොඳ නැති ඒවා සමහරට ඒ ඒවා වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ලෝකේ මම දන්න විදිහට දෙවෙනියා හෝ තුන්වෙනියා තමයි ෆාම් ඔයිල් හදන රට. රට ඔව්. දෙවෙනියා හෝ තුන්වෙනියා. හරිද නං වැරදි නං. ඒකත් ඔව් කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් අපි නිවැරදි කරන්න. අපි දන්න විදිහට අපි කිව්වේ මේ පරිවෙනට මම හිතන්නේ ඉන්දුනීසියා හරි වෙයි. ඔව්. ගොඩ මේ රටවල ෆාම් ඔයිල් ගොඩක් තියෙනවා. මේ ෆාම් ඔයිල්ම තමයි. මොකද අපිට අපි මේ අනිත් එක අපි යූස් කරන්නේ මේ sunflower oil එක. sunflower oil එක ඉෆෙක්ට් එක ටිකක් අඩුයි කියලා කියනවා. මෙහෙමයි ඉතින්. අපි ඇත්තටම මෙහෙදි තෙල් පාවිච්චි ඉතා අඩුයි. මොකද මේ මිනිස්සු පුදුම තෙල් කෑමක් කන්නේ. සාමාන්‍යයෙන් කෑම එකක් කහලා මෙහෙ චිකන් කරි එකක් අරගෙන අත හේදුවට පස්සේ අත කහපාටයි. ඒ කියන්නේ තරමට තෙල්. ඒ කියන්නේ අපි සිංක් එකට හේදුවලා දැම්මට පස්සේ ඒ තරමට සිංක් එකේ තෙල් තියෙනවා. ඒ තරමටම මේ තෙල් වැඩි කෑම වල මේ අපි දැන් උදාහරණයක් විදිහට මම කිව්වා ඉස්සෙල්ලා මේ බලන්න මේ තෙල් වල කළු පාට මේ සමහර විට මේ තෙල් එකේ පාටයි බලන්න පොඩක් ඩිෆරන්ස් මේ ඇවිල්ලා මේ sunflower ඉල්ල දෙකකින් දා මේ හැබැයි මෙහෙමයි මෙතන නැති ඔයිල් එකක් නැහැ ඉතින් මෙහි මේ තියෙන්නේ ඔරිජිනල් ඔලිව් ඔයිල් එක. ඔරිජිනල් ඔලිව් ඔයිල් මේ තියෙන්නේ. ලංකාවේ ගොඩක් ගණන් මේ තියෙන ඔලිව් ඔයිල් තියෙන ඔරිජිනල්ම ඔලිව් ඔයිල් මෙතන. කේක් ගණන් වලදී දෙන පොඩි බෝතල් ලොකු බෝතල් ගන්න පුළුවන්. ඊළඟ පොල් තෙලුත් තිබ්බ හරියේ මම දැක්කලා තියෙනවා පොල් තෙල් තියෙනවා. පොල් තෙල් සෑහෙන ගණන්. ඔව්. මම දැක්ක එකපාරක් මම මුලින්ම පාර මතකද මම මුලින්ම පාර පොල් තෙල් ගන්න ගියේ. ආ අනිත් එක මේ සාමාන්‍ය ලංකාවේ අපි පිළිකුල් කරන හොඳම නැති කෑමක් මෙහි තියෙනවා. මතක් වෙනවද මොකක්ද කියලා? රසකාරකය. අජිනමොටෝ. මේ අජිනමොටෝ දාන මිනිස්සු කෑම වලට මේ දෙන පොල් තෙල්. පොල් තෙල් තියෙනවා. මේ ලීටර් 1.9 රිංගිත් 44යි. රිංගිත් 44ක් කියන්නේ රුපියල් 4000කට ළඟයි. සෑහෙන ගණන්. මේ පොඩි කෑන් එක විතරක් වෙනවා. පොල්තෙල් කතාව තමයි යන්නේ. පොල්තෙල් නෑ කියන්නේ අමේ සෝයා තෙලුත් තියෙනවානේ ජයන්ත නිෂ්පද්ද ජයන්ත නෑ මේ මම ඒකත් අපි ඒ කතාවත් කියමු මේමයි ජයන්ත කතාව පස්සේ කියමු ජයන්ත කතාව පස්සේ කියමු ජයන්ත කතාව ඔව් මේ වෙලාව ජයන්ට් එකෙන් එතකොට මම තේරෙයි හැබැයි නූඩ්ල්ස් එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක. අනිත් එක මේ තියෙනවා තවත් මේ සෝස් වර්ග එහෙම ගොඩක් තියෙනවා. මේ මිනිස්සු මාරු විදිහට කෑම වලට සෝස් දානවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මාරම සෝස් දෙමිල්ලක් දාන්නේ මේගොල්ලෝ මේ ගොඩක්ම ඔලිව් නෙමෙයි මොනවද මේ සෝයා සෝස් නේ. සෝයා සෝස් තමයි යූස් කරන්නේ කෑම වලට. රසකාරක ගොඩක් මෙයාලා යූස් කරනවා කියන්නේ අමාරු දින පැණිරහයි ගොඩක් කට්ටිය කියන මෙඩිසින් කෑම ගන්න බෑ පැණිරහයි කියලා මොන් දැන් සෝස් ඉඳ වෙන්නේ නැති මේ මෙතන තියෙන ඔය රසකාරක තියෙනවා මෙතන එක එක මේ වලට දාන්නේ මොනවද සුප් කැට ඊළඟට බිරියානි මික්ස් එකට දාන එක ඒ දේවල් මෙහෙ තියෙනවා ඔව් එකට තියෙනවා මෙතන අපි කිව්වොත් අයම් කියන්නේ චිකන් නාසි ගුරන් වලට වෙනම ඊළඟට තම ෆිෂ් වලට වෙනම ඒ විදිහට වෙනම තියෙනවා ඊළඟට තෙලූර් කියන්නේ මේ බිත්තර වලට මේකෝ දින කුළුබඩු තියෙන්නේ. ඒ වහ හැබැයි මෙහෙමයි
ඇත්ත කතන්දරේ තමයි මොන කුළු බඩු තිබ්බත් අපිට ශ්‍රී ලංකා අපේ ලංකා ශ්‍රී ලාංකේය කුළු බඩු තරම් එහෙම ලොකුවට මේ දැනෙන්නේ නැහැ. අනිත් එක ලංකාවේ කාලයක් තිස්සේ නැතුවම බැරි දෙයක් සහ නැති වෙලා තිබ්බ දෙයක් කහ කුඩු. මේ කහ වලින් අඩුවක් නැහැ සාමාන්‍යයෙන්. මේ ගණන් අඩුවේ රින්ගිත් තුනයි නැහැ. ඕ ලංකාව අඩුවක් දැන් බලුවා. මේ මම දන්න විදිහට කොවිඩ් වලට කලින් රිගිත් එකක්ගේ ශ්‍රී ලංකාවේ ලංකාවේ රුපියල් වලින් 40ට. ඔව් දැන් තමයි මේ 80ක් වෙලා තියෙන්නේ මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක අපේ ඩොලර එක වැටෙන එකත් එක්ක තමයි මේ සුවස්තරාටි. මේ තියෙන මේ ගොඩක් මේ ෆේමස් ඩ්‍රින්ක් එකක් තමයි 100 plus කියන්නේ සාමාන්‍ය මේක නිකන් සෝඩා එකක් වගේ උනාට මේ මේකේ අමුතු රසක් තියෙනවා පොඩි අමුතු කික්කයක් තියෙනවා පොඩි පැන් රසක් තියෙනවා ඊළඟට බීමාර්ග ගොඩක් තියෙනවා ඒ වගේම මෙතනත් අපිට හොයා ගන්න පුළුවන් මොකද්ද මේ වින්ටේජ් නෝ එක හොයා ගන්න පුළුවන් මෙතනත් තියෙනවා වින්ටේජ් නෝ බීම එක වල්ලි තමයි හදලා තියෙන්නේ ඒක නම වින්ටේජ් නෝ වින්ටේජ් නෝ මගේ එහෙම වින්ටේජ් නෝ නෙමෙයි මේ තියෙන්නේ ඔක්කොම මේ සාමාන්‍යයෙන් කූල් අයිටම්ස් ඒ කියන්නේ කිරි ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන ඒවා අයිටම්ස් තමයි තියෙන්නේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා ස්ට්‍රෝබෙරි යෝගට් ඩ්‍රින්ක් කියලා කියන අපිට ඕ යෝගට් ඩ්‍රින්ක් ඊළඟට මේ චිකන් වලින් හදන ගොඩක් දේවල් තියෙනවා කියන්නේ ක්‍රිස්පි චිකන් මේ වගේ දේවල් අපිට පුළුවන් මේ ෆ්‍රීස් කරපුවා තියෙනවා අරන් ගිහිල්ලා හදා ගන්න පුළුවන් බටර් වර්ග චීස් වර්ග ඒ හැමදේම මෙහි තියෙනවා චිකන් ගොඩක් ගණන් අඩුයි ගණන් අඩුයි මාළු ගණන් වැඩි ඔව් මෙහෙම අපි එළවලු වණ මණ පෙන්නන කලින් මං කියතන්නේ මේ අරගොල්ලෝ තාවහම එළවලු කතන්දරේ කරානම් සෙක්ෂන් එකට යන්නේ හොඳයි මොකද අයිඩියා එකක් ගන්න පුළුවන් ඔව් එතකොට මේ එළවලු ගැන ඒකින්ද මම මේ ටික පෙන්නලා මම මේ ටික නිකන් මේ වීඩියෝ එක මම මේ එන් කරනවා එතකොට මම තවත් දවසක ඔයගලන්ට පෙන්නනම් මේ එළවලු වර්ග චිකන් වර්ග කොහොමද කියලා වගේම ඔයගලන්ට මෙහි පෙන්නන්න තවත් හොඳම සෙක්ෂන් එකක් තියෙනවා ඒ සෙක්ෂන් එකකටත් අපි යනවා හොඳ හොඳ සෙල්ලම් හොඳ හොඳ එළිය වෙන ජාමෙට කියලා මේ දින්නේ මොසරෙල්ලා චීස් චීස් වර්ග ටික මේ තියෙන්නේ කියලා මේ මම දැන් මේ විනාඩි 30ක් විතර මේක ඇදුන හින්දා මම දැන් මේ වීඩියෝ එක මේව කරනවා කියන්නේ ක්ලෝස් කරනවා ඔන්න එහෙනම් අපි ක්ලෝස් කරන්න හදන්නේ මේ වීඩියෝ එක එහෙනම් මතක් කරනවා අපහු මාව subscribe කරන්න මගේ Facebook फॉलो करना इंस्टाग्राम फॉलो करना टिकटॉक अकाउंट फॉलो करना मंगी मेके तब तीन सेक्शन अभी ये बड़ा अत्यान मैं आप चालू दिन इन एक वीडियो पास बल पड़ा अद्र मंगिया जय जय लास्ट वीडियो की हम अनिवार्य।